Labana September visi ekwana da pavattimata niyamita janadhipathiwarane apamudal tenpat kirima ee madina 12in avasan kiruna anaturuwa ada peravuru 9 sita 11 dakwa namayojana bar ganima siduwuna ee rajagiri piti mathiwarana commission sabha karyala parishwedi යනුව අපමුදල් තැන්පත් කළ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන් නාම යෝජනා බාර දීම සඳහා නියමිත වේලාවට මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ සිටියා. නියමිත වේලාවට නාම යෝජනා බාර ගැනීම ආරම්භ කෙරුණා. යනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස සිය නාම යෝජනා පත්‍ර බාර දීම සඳහා පැමිණියේ මෙලෙසයි. වාර්තාවන තොරතුරු දත්ත සමගින් මෙවර ජනාධිපති වෙනසන්න සඳහා ප්‍රධාන අපේක්ෂකයන් කිහිප දෙනෙකු විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේදී තමන්ගේ නාම යෝජනා පත්‍ර බාර දීම සිදු කරනු ලැබුවා උදෑසන 9:11 අතර කාල සීමාව තුලදී අපේක්ෂකයින්ට සමගි ජනබලවේගී ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නාම යෝජනා බාර දීම සඳහා මෙලෙස පැමිණියා පැමිණීමට නියමිතව තිබෙනවා අප මුදල් තැන්පත් කළ පාර්ශවීන් ඒ අනුව අප ඔබට සජීවීව මෙසියලු දර්ශන තිබරණ මහලේකම් කාර්යාලය පරිශ්‍රයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නාම යෝජනා පාර දුන්නා ලියාපදි සංඛ්‍යාව මිලියන 15ක් අනු කුමාර දිසානායක මහතා මෙවර ජනාධිපතිවරණයට නාම යෝජනා පාර දුන්නේ ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් දිලි ජයවිර මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නාම යෝජනා පාර දුන්නා නීතිඥ නුවන් බෝපගේ මහතා අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා පාර දුන්නේ සමාජවාදී ජනතා සංසදයේ වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මහතා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා ලෙසටයි නාම යෝජනා පාර දුන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස සරත් ෆොන්සේකා මහතා සිය නාම යෝජනා පාර දීමට ක්‍රියා කළා සෙසු අපේක්ෂකයන්ට නියමිත පරිදි තමන්ගේ නාම යෝජනා පත්‍ර පාර දුන්නා මෙහිදී මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් පළ කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති RMAL රත්නායක මහතා නාම යෝජනා පත්‍රයක් බාර දිය හැක්කේ අපේක්ෂකයා විසින් හෝ ඔහුගේ නාම යෝජනා පත්‍රය අත්සන් කළ තැනැත්තා විසින් පමණයි පිළිගත් දේශපාලන පක්ෂයක නාම යෝජනා පත්‍රයක් ඒ නාම යෝජනා පත්‍රය ඒ දේශපාලන පක්ෂයේ ලේකම්වරයා විසින් අත්සන් කළ යුතුයි වෙනත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් කරනවා නම් ඒ දේශපාලන පක්ෂයේ ලේකම්වරයා අත්සන් කළ යුතුයි ඡන්ද හිමියෙක් විසින් නාම යෝජනා කරන අපේක්ෂකයෙක් සඳහා ඒ මෙලෙස නාම යෝජනා බාර දීමෙන් පසු පෙරවරු 11:30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. මේ දක්වා අපේක්ෂකයන් 39 දෙනෙක් මේ වන විට නාම යෝජනා බාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් ප්‍රකාශ කර සිටිමි. ජනාධිපතිවරයා තෝරා පත්‍ර ගැනීම පිළිබඳ පනතේ 74 වැනි වගන්තිය යටතේ නාම යෝජනා දින සිට ඡන්ද විමසීම අවසන් වනතේ අපේක්ෂකයෙකු තෝරා පත්‍ර ගැනීමේ ඉඩකඩ වැඩි කිරීම සඳහා හෝ තවත් අපේක්ෂකයෙකු අගතියට පත් කිරීම සඳහා ප්‍රචාරක පත්‍රිකා සහ අනිකුත් දෑ ප්‍රදර්ශනය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධව නීතිමය ප්‍රතිපාදන කෙරෙහි සියලුම අපේක්ෂකයන්ගේ සහ ආධාරකරුවන්ගේ කාරුණික අවධානය යොමු කරනු ලැබේ. මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් හෝ වෙනත් ආකාරයක ප්‍රචාරක ඡායාරූප හෝ එවැනි චිත්‍ර ඡන්ද ලකුණු ධජ පතාක යනාදිය ප්‍රදර්ශනය කළ හැක්කේ රැස්වීමක් ප්‍රවත්වන නියමිත දිනයක ඒ ස්ථානයේ අසල හෝ එම ස්ථානයේ විධිමත් ලෙස අවසර ලබාගත් නිවේදිත ඡන්ද කාර්යාලවල නිශ්චිත සීමා කිරීම වලට යටත්ව පමණකි. නාම යෝජනා දිනයේ සිට ජනාධිපතිවරණය අවසන් වී සතියක් ගතවනතුරු පෙළපාලි පැවැත්වීම තහනම්ය. මෙවැනි නීති විරෝධී පෙළපාලි පැවැත්වීමට මෙන්ම එවැනි අවස්ථා වීඩියෝ ගත කර අධිකරණයට වාර්තා කිරීමටද පොලිසිය ක්‍රියා කරනු ඇත. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ යුත්තේ පොලිසියේ අවසරය ඇතුව පමණකි. වැරදි දූෂණ ක්‍රියා නීති විරෝධී ක්‍රියා සිදු කිරීම හා විධාන උල්ලංඝනය කිරීම පිළිබඳව දඬුවම ජනාධිපතිවරයා තෝරා පත්‍ර ගැනීම පිළිබඳ පනතේ සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබේ. මෙම ඇතැම් වැරදි සඳහා දඬුවම තේරීපත් වීම අවලංගු වීම ප්‍රජා අයිතිය අහිමි වීම තරම් බරපතල බවද කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම ඡන්ද විමසීම් කාල සීමාව තුළ
කවදාටත් වඩා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කිසිවෙකුට බැඳීමක් හෝ විරුද්ධත්වයක් නොමැතිව ක්‍රියා කිරීමට රාජ්‍ය මාධ්‍ය ආයතන නීතියෙන් බැඳී සිටි. පෞද්ගලික මාධ්‍ය ආයතනද මෙම ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය වන පරිදි හෝ අගතියට පත්වන පරිදි හෝ අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් හෙවත් සනාථ කළ නොහැකි ප්‍රකාශ කිරීමෙන් වැළකීමට බැඳී සිටි. එබැවින් මෙම ජනාධිපතිවරණ සමයේදී පෞද්ගලික රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා පවා එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය සඳහා පමණක් ක්‍රියා කිරීමෙන් හා අනෙක් අපේක්ෂකයන් අගතියට පත් කිරීමට ක්‍රියාකිරීමෙන් වැළකී සිටිය යුතුය. සමාජ මාධ්‍ය ජාල හරහා අසත්‍ය තොරතුරු ප්‍රචලිත කිරීමෙන් වෛරී අදහස් පැතිරවීමෙන් හා එවැනි දෑ සමාජගත කිරීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකාවේ සහ විදේශගතව සිටින සියලුම පුරවැසියන්ගෙන් කරුණාවෙන් හා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. 1982 වසරේ පැවති පළමු ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට 182ක පමණ පිරිසක් සුදුසුකම් ලබා සිටියා. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1,71,40,354 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. වැඩිම ඡන්දදායකින් පිරිසක් ලියාපදිංචි වී සිටින්නේ ගම්පා දිස්ත්‍රික්කයේ. එම පිරිස 18,81,129ක් වෙනවා. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක අඩුම ඡන්දදායකින් පිරිසක් සිටින්නේ වන්නි දිස්ත්‍රික්කයේ. එහි ඡන්දදායකයන් 306,081 දෙනෙකු සිටිනවා.